විරුද්ධවාදීන් මේ ගමන කඩාකප්පල් කරන්න කුමන්ත්‍රණ කරනවද නැද්ද? කරනවා. මේ ගමේ සජිත්ට ඡන්දේ දුන්නා වෙන්න පුළුවන්, රනිල්ට ඡන්දේ දුන්නා වෙන්න පුළුවන්. සාමාන්‍ය ජනතාව හැටියට බුද්ධිමත්ව මේක තේරුම් ගන්න. මොන මිනිහෙක් හරි හොඳ ගමනක් යනවා නම් අපි උදව් කරන්න ඕනද නැද්ද? උදව් කරන්න. ජනාධිපති කෙනෙක් පත් කළා මෙච්චර ලාභයි නා. ඊළඟ 14ක් මාලිමාවට ඡන්දේ දීලා මාලිමාවෙන් වැඩි ගාණක් යවුවොත් මේ ලාභේ වැඩි වෙයිද නැද්ද? වැඩි වෙනවා. අද තියෙන කිසිම පක්ෂකට ඉරියදී අනාගතයක් නැහැ. අපි ආදරෙන් හදපු පොහොට්ටුව ඒක අද ඉවරයි. අපි බිහි කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහෙම එකක් අද නැහැ. එක්සත් ජාතික පක්ෂය බොහොම පහතට අද වැටිලා. ගෑස් සිලින්ඩරය කියන්නේ ගිය සැරේ මැතිවරණයට ගත්ත ස්වාධීන රවි කරුණායක මැතිතුමාට හිමි සලකුණක් පමණයි. දැන් හරිදේත් එක අත්තල් බඳගන්න ගමේ කමත් එක්ක අපේ කමත් එක්ක ගුණ යහපත් කමත් එක්ක යුතුයවන් ඉස්සකරන්න කාලයක් තමයි දැන් උදා වෙලා තියෙන්නේ. අපිට ප්‍රතිපත්තිමය දේශපාලනයක් ඕනේ. අපිට පුද්ගලබද්ධ දේශපාලනයක් ඕනේ. අපි දකිනවා සමග ජන බලවේගය තමයි රට විශ්වාස කරන රටේ බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙන කණ්ඩායමක් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ආර්ථික විශේෂඥ කණ්ඩායම මේ ඔක්කොම ඉන්නේ අපේ පක්ෂය නිසා. අපි කොහොම හරි මේ මැතිවරණයේදී ජයග්‍රහණය කරලා රටේ අනාගතය නිර්මාණය කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අවුරුදු 27 තුලම පරාජය වෙලා නැහැ. ජයග්‍රහණය කරලා තින්නේ. ආණ්ඩු පරදිනකොටත් මම ජයග්‍රහණය කරලා තිනවා. මේ ජනතාව අපිට අනිවාර්යයෙන්ම අපේ ජයග්‍රහණය වෙනුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට අපිව පාර්ලිමේන්තුවට යවන්න අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරනවා. ඒ වගේ විපක්ෂයක් හදාගත්තොත් අපි හිතනවා කිසිම දෙයක් නැතුව ඒ එක පාරක තමන්ට ඕන පාරක කිසිම සංවාදයක් විවාදයක් නැතුව රට ගමන් කරයි. හැබැයි රට සංවාදයක් විවාදයක් ඇතුළේ යන්න අවශ්‍ය නම් අපි හිතනවා පාර්ලිමේන්තුව ශක්තිමත් විපක්ෂයක් පාර්ලිමේන්තුවට සකස් කරගන්න ඕනේ. ඒ නිසා ඒක තමයි අපි කියන්නේ විපක්ෂය වෙනස් කරමු කියලා. අපි වැඩපිළිවෙලක් සහිතව හා ඒ වැඩපිළිවෙලේ බොහෝ කරුණු සාක්ෂි සහිතව අපි ඔප්පු කළ තමයි මැතිවරණයට තරඟ කරන්නේ. වාංජකරණයේ ලක් වෙච්ච මනාප ක්‍රමයක් ඇතුළේවත් අපට විශ්වාසයි මේ රටේ සාමාන්‍ය මහ ජනතාව මෙවර පාර්ලිමේන්තුවට අපේ කණ්ඩායමට වැඩි ඉඩක් ලබා දෙන බව. සජිත් ප්‍රේමදාස මහත්මයා හොඳ මිනිසෙක්. හැබැයි ඔහුගේ නායකත්වය යටතේ ඔවුන් අසමත් වෙලා තියෙනවා. පිටපිටම ජනාධිපතිවරණ දෙකකදී ජයග්‍රහණයක් කරගන්න බැරුව අසාර්ථක වෙලා තියෙනවා. දේශපාලනත් වෙනස් වෙනවා. ඔබට වක් කියන මන්ත්‍රීවරයෙක් ඔබ වෙනුවෙන් ඔහු ඔබ නියෝජනය කරනවා. එහෙම ක්‍රමයක් අපි ගොඩනගනවා. දැන් මතක තියාගන්න මෙතනින් එහාට අපේ පාලන කාලයේ පළමු වසර පහ අවසන් වෙනකොට අර පැරණි දේශපාලනය කරන්න කාටවත් බැරි වෙනවා. ආගම ජාතිය දඩමීමා කරගෙන ජනතාව අවුස්සන ඒ දේශපාලන ඉවරය එතනින් යහට. ඔබ වෙනුවෙන් අපි පෙන්වන්නම් දේශපාලනය කියන්නේ මොකද්ද කියලා. ජනතාවාදී පාලනය කියලා කියන්නේ ඒකයි. රන්ජන් රාමනායක මහතා පසුගියදා හෙලිකොප්ටරයක් භාවිත කරමින් කළුතර ජනහමුවකට පැමිණීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට ඔහු මෙලෙස පිළිතුරු ලබා දුන්නා. කතාවක් මේ තියෙනවානේ අපි අහලා තියෙනවානේ. තව දෝලාවෙන් ගමන පයින් කියලා. දැන් ඔබතුමායි කතාව පයින් ගමන හෙලිකොප්ටරෙන් ද නැහැ. ලෝකේ ඒ කාල රජුරු දෝලාවෙන් ගියා. රාවණාට නම් දනුබුරු නැතිමුණා කියලා කියනවා. සමායෙ එරිදි වෙලා ගිහිල්ලා තියෙනවා. මේ කාලේ මට තිබුණා ගම්පහ පුත්තලම මාතලේ ඊට පස්සේ නුවරඑළිය බදුල්ල කළුතර මේ සේරම මම ආවරණය කරන්න ඕනේ දවස් දෙකක් ඇතුළත. නුවරඑළියට යන්න ඒ හෙලිකොප්ටරේ ඩොලර් 2300ක් අය කරනවා පැයකට. මම ඒක පාවිච්චි කරන්න මට බොහෝ අයගේ ආධාර උපකාර ලැබුණා. මේ විවිධ රටවලින් මට උදව් කරනවා. කිසිම ආදායමක් නැති වෘත්තියක් කරන්න නැති අය හෙලිකොප්ටරින් ඇවිල්ලා මැතිවරණයේ උදෙසා රඟපානකොට මොකද්ද මේ දේශපාලනයේ මේක අමුතු එකක්. රංජන රමනායක ඡන්දය ඉල්ලන්නේ ගම්පහේ. මේ රටේ සාමාන්‍ය විදිහට දේශපාලනය කරන මිනිස්සුන්ට කරන අභියෝගයක් වශයෙන් දකින්න පුළුවන්. ධනවත් බලවත් අය ඒ තමන්ගේ මතවාදයන් සමාජගත කිරීමට විවිධ උපාය මාර්ග අනුගමනය කරනවා. එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ ඒකේ කලින් නම තමයි එක්සත් කොංග්‍රස් පක්ෂය. ඒකේ මේ ඉන්න මහලේකම්වරයා ගෝවින්ද සාමි ජයශීල මේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කරපු නිෂ්කාසන වාර්තාවේ ආරක්ෂණ සහතිකයක් දෙන්න බැරි පුද්ගලෙක් විදිහට සඳහන් වෙනවා. එතුමාට මේ කෝටි ප්‍රකෝටික නම් වියදම් කරන ඒ දේ සම්බන්ධව ඉතා දැඩි සැකයක් අපිට තියෙනවා. මොකද රන්ජන රාමනායක සිරගත වෙලා ඉන්නකොට එතුමාගේ සහෝදරයා YouTube channel එකකට කියනවා රන්ජන රාමනායකට කිසිඳු දේපලක් නැහැ මේ රටේ කියලා.